සෝ් මගේ YouTube චැනලකට ඔල සාදරයෙන් පිළිගන්නවා අද මං කතා කරන්නාවේ පේපෑල් ගැන පේපෑල් ලිමිට්ටු නහම වාලට මොනවද කරන්න තියන්නේ මොනවාද කරන්න එපා කියන්නේ ඒදේවල් ගැන දැන් මුලින්ම කතා කරන්නම් වැඩි කතා නැතුව ඒකටම බහින්නම් මුලින්ම ඔයාලගේ පේපෑල් කවුන්ටක ලිමිට්ටු නොත් හදිසේවත් මෙන්න මේ විදිහර එකක් කන වාලට බලාගන්න පුළුවන් යකවන්් ඩස් ලිමිට් කියල වැඩලා තියෙනවා ඊට පස්සේ ඔයාලට එතනින් සීඩීටස් කියනකට ගියට පස්සේ වාලට එතන හට ඩීටස්ටික බලාගන්න පුලන් එම ඒට ඉස්සරහට පෙන්න්න ඔයාලට කියන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් පේපෑල් එක හදද්දී වාලගේ ඩීටල්ස්ටික වාලට මතක නැතිකුණොත් මං ඒට ගන්න හැටි කියලා දුන්නා අනිවාරයෙන් වාල පේපෑල් එක හදන්න පිළිපීන තිරනම් පිළිපීන අයිඩියම්ම දාන්න ඒවගේම පිළිපින අයිඩිය දාද්දී ඔයාලගේ කවුන්් එකට දාලා තියෙන ඉන්ෆෝර්මේෂන් ඔක්කොම අනිවාරයෙන් දාන්න ඒවගේම එකන ද වාල කාඩ්ඩයක් හදනවගේමක එඩිට් කරලා ඒ හදන කාඩ් එකේ පොඩි මිස්ටේකයක්වත් තියෙන්න්න බෑ සම්පූර්ණ ෝර්ජිනල් විදිර කාඩ් එක ඩිට්ෙන්ඩෝනි මගේ පොඩි කේසයක් ඇවිල්ලා කාඩ් එක ඩිට්ටගේ ර බද් දෙකයි ඔන්න සින්න එකට එකට්ටිය මගේ කවුන්් එක අත්තීට ඔව්වා හැබැයි අපිට කවුන්් එකට යන්න පුළුවන් සල්ලි ගණු දෙනුමුකුත් බෑ මේක තියෙන සල්ලි ටික දවස් එකසි අසුවකින් තමයි යාල ගණ්ඩ පුළුවන් කියලා කිව්වේ දැන්වාල්ට ම පෙන්න්නන්නම් ඒ කවුන්් එක කොහොමත ලිමිට්ටු නහම ඔයාලගේ ඉන්ෆෝර්මේෂන් දාන්න තිය තැන්තික මුලින් ඇන්ඩ මෙන විදිිය රේකක් ඇවිල්ල ඇතිවාලට කවුන්ටක ලිමිට්ටුනාන ඊට පස්සේ ඔයාලගේ එතනින් සීඩීටස් කියනකට ගියාට පස්සේ මගේ එතන්ඩ යන්න නෑ මොකද මගේ කවුන්් එක අත්තිට වල තියෙන නිසා වාට දැම් බලාගන්න පුලන් සයිඩ් එක දැවල් බලාගන්න පුලන් ස්ක්‍රීන් ෂොට්ටික් ඔය විදිහට ස්ක්‍රීන් ෂොට්ටික බලාගන්න පුළුවන් වාලට ගේ කවුන්් එකේ විද්‍රෝමණී ෆෝම් පේපෑ කියලා තියෙනවා ඒකට කතිරයක් කරල තින ඒවගේම සෙන් මනියෝ පේමට් කියලා තියෙනවා එකටත් කතරය කරල තින පේ යුසිම් පේපෑල් කියලා තියෙන එකටත් කතිරය වෙල තියෙනවා වාලගේ තියෙන සල්ලි ලිමිට් එක රිමූ කරගන්නකං වාලට ගණ්ඩ වෙන්නේ නෑ ඒවගේම දවාල්ට මෙතන් ඒකට කතා කරන්න පුළුවන් ෆේස්බුක් එක හර කියල පේපෑල් කියල සර්ච් කරලා ඒකට්ටගේ ප්‍රධාන කස්ටම සර්විස් මැසෙන්ජර් හලා යාලව කටක් කරගන්න පුළුවන් වාලගේ ලිමිට කවුන්් එක් කියලා කියලවල්ල එක ටිල් නයිටස්වාගේ කවුන්් එක ඊමේල් එක ඊමේල් එක දුන්නර පස්සේ වාලා හදිසිවත් ඉන්ෆෝර්මේෂන් ෆිල් කරලා තියෙද්දී මාසයක් ඉතර ගිහිල්ලත්වාගේ රිවිය් වෙලා නැත්තං එතකොට එකටේට කියලා ටක්ගාල ඒවැඩේ කරගන්න පුළුවන් එතකොට එකටේ කස්ටම දාලවෙල්ලා ඒකට්ටිය සාමාන්‍ය පැවිසි අතරක් කැන්නෙන්න පැදික තුනකින් අපේ කවුන්් එක බලලා චෙක් කරලා වැරදි තියෙනවනං කවුන්් එක අත්හිට වනවා කවුන්් එක හරි ගිහිල්ලනං වාට වගේ කවුන්් එක සක්සස්පුලි රිමූ කරලා තියෙනවා කියනවා ලිමිට් එක එතකොට වාට ඕන තරංවාගේ පේමට් එක යස් කරන්න පුළුව පාලගේ බලාගන්න පුළුවන් යවා කවුන්් ක්සස් එකන ටෙම්පර ලිමිට්යක් වැඩ ල තියෙන තාවකාලික ලිමිට්යක් වෙල තියෙන්නේ මේක ෆිල් කරලා කම්පලිට් කරාට පස්සේ වාලගේ ඉන්ෆෝර්මේෂන් හරි ගියොත් වාලගේ කවුන්් එක නැවත ගන්න පුළුවන් හදිසි අරික පාර ඒකට ජාන්සක දෙන්නේ ඒකට්ටගෙන ඉතිරිීති කැඩුව කියලා ඒකට්ටි අපේ කවුන්් එක සස්පෙන් කරනවා ඒකැනේ අපිට කවුන්ටකට ලොග්ගන්න පුළුවන් දින එකසිය අසුවක් අසුවකින් පස්සෙතා අපිට සල්ලි ගන්න පුළුවන් එනෙත් එතකොට හෙම්බෙලොත්තේම ගොඩත් දවස් හැ නිසා අපි හරියට කරන්න ඕනි වැඩේ එකතකට වාල් බලාගන්න පුළුවන් දවාලා බිනස කවුන්ට එක දුත්ත මේ විදිරි ඉන්ෆෝර්මේෂන් පෙන්න්නේ වාලගේ ප්‍රසනල් කවුන්ට එක දුත් වෙන විදිර පෙන්න්නේ මෙච්චර බැරෑරුම් විදිහට නෑ ප්‍රසනල් එකේ එතකොට මේක තියෙනවා අප්ලෝඩ ෆොටෝ අයිඩ කියලා වගේ ෆොටෝ එක අයිඩ එක ෆොටෝ එකත් දාන්න කියනවා එතකොට ෆොටෝ එක එඩිට් කරත් එඩිට් කරපු නැති විදිහට මෙතන් අප්ලෝඩ් කරන්න ඕනි අනිවාරෙන් කිසිම මිස්ටේක්කත් තියන්න බෑ එකට චෙක් කරනවා හැම දෙයම්ම ඊට පස්සේ චෙක්ක ලෙවල්ල මෙයාගේ කවුන්් බොරු කියලා දැනුනොත් එහෙම කවුන්ටක් හොරෙන් අරන් ඉන්නවා කියල එකට චෝදනා කරලා චෝදනාවත් එක්කම කවුන්් එක අත්තිට වල දානවා ආය ගිල්ලව්වට එකටි දෙන්න මොකද එකට දෙන්න බෑ කියලා කියනවා එකට්ටි නීති උල්ලංගනය කරලා කියලා එතකොට
නීති පිළිපැදලා නැහැ කියලා. ඒ නිසා ඒ වැරද්ද කරගන්න එපා. අනිවාර්යෙන් හරියට වැඩ ටික හරියට කරගන්න. කවුන්ට් එක පස්සේ ඔයාලගේ ID එක හරියට ඇඩ් කරගන්න. ඒ වගේම ඊට පස්සේ ප්‍රොවයිඩ් ක්‍රෙඩිට් කාඩ් ස්ට්‍රීම් එකක්, ඒ කියන්නේ කාඩ් එකේ ස්ට්‍රීම් එකක් ඔයාලා අප්ලෝඩ් කරන්න ඕනේ මෙතනට. ඊට පස්සේ කන්ෆර්ම් ඐඩෙන්ටි කියලා තියෙනවා. ඒකේ ඔයාලා එතනින් කන්ෆර්ම් කරගන්න ඕනේ ID එක. ඊට පස්සේ ප්‍රොවයිඩ් ප්‍රෝෆ් ෆුල් ෆීල්මට්ද මොකක්ද දෙයක් තියෙන්නේ ඒකත් කම්ප්ලීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොවයිඩ් පර්චස් රෙසිපි පර්චස් රෙස්පෙක්ට් ෆෝම් යුවා සප්ලය කියලා තියෙනවා. ඒවත් ඒ ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය ටික කම්ප්ලීට් කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් දවස් 3 4ක් වගේ යනකොට ඔයාලා Facebook එකෙන් යාලව කන්ටැක්ට් කරගන්න, නැත්නම් දවස් ගාණක් යනවා. ඒ කට්ටිය මොකද දවසට කවුන්ට් ගාණක් ලිමිට් වෙනවා. එතකොට ඒ ටික හරියට කරගෙන ඉවරලා හොඳ එඩිටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයාලගේ ID එක හදාගන්න. ඔය ටික තා කියන්න තියෙන වර්නින් එකක් දුන්නේ. වරද්ද ගන්න එපා. මොකද කවුන්ට් එක නැති වුණොත් ඔයාට සල්ලිත් සමහර විට අඩු වෙන්න ඉඩ තියෙනවා. හම්බෙන ප්‍රතිශතය ඩොලර්ස් 1000ක් තිබ්බොත් එහෙම සමහර විට කියන්න බෑ කොහොම අඩුයිද කියලා. එනිසා නීති උල්ලංඝනය කිරීමක් කියලා ඒ කට්ටිය චෝදනාවක් එක්කම අපිට ඊමේල් එකක් එවනවා පස්සේ. ඔය වැරදි ටික කරන්න එපා. ඊට පස්සේ කට්ටියෙන් අහන්න පුළුවන් නම් account එක දැන් limit වෙලා නැති අය PayPal කියලා search කරලා Facebook එකේ එයාලා messenger හරහා contact කරගෙන කොහොමද limit වෙන්න කලින් account එක remove කරගන්නේ කියලා ඒ කට්ටිය customer service එකක් දාලා live chat එකක් දාලා ඔයාලා එයාගෙන් විස්තර දැනගන්න කොහොමද ලිමිට් එක රිමූව් කරගන්නේ කියලා. එතකොට ඒකට ලින්ක් එකක් එවයි සමහර විට මේකෙන් ගිහලා ඔයාලා මේ ලිමිට් එක රිමූව් කරගන්න කියලා. ඔය ටික ගැන කතා කරන්න තාද මේ වීඩියෝ එකකින් ආවේ ලැප් එකෙත් පොඩි කේස් එකක් නිසා මම ෆෝන් එකෙන් වීඩියෝ එක කරේ. වීඩියෝ කවුල් නම් එක වැඩි හිතන්න එපා. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම දන්නවා අනිවාර්යයෙන්ම. මොකද ලංකාවේ ගොඩක් අය ඉන්නවා PayPal use කරන අය. මට පුළුවන් නම් අනිවාර්යෙන් මම ලංකාවට PayPal ගන්න ට්‍රයි කරනවා. කතා කරලා බැලුවා. ඒ කට්ටියකින් රිප්ලයි එකක් දෙන්නේ නැහැ. ප්‍රෙසිඩන්ට් වගේ ආකාරي කිව්වොත් අනිවාර්යෙන් අපේ ලංකාවටත් PayPal දෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට වැඩේ කරගන්න පුළුවන්. ආයේ පිලිපීන් විදියට හදාද account ඉන්න ඕනි නැහැ. ශ්‍රී ලංකාවේම ID එකක් දාලා driving license එකක් දාලා account එක කෙලින්ම verified කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි තින් වැඩ ටික වෙන්නේ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද සමහරු බයෙන් ඉන්නවා limit වුණොත් එහෙම මොකද කරන්න ඕනි මොකද කරන්න ඕනි කියලා. ඒකට විසඳුමක් විදිහට තමයි මේක දුන්නේ. දැම්ම රෙඩි වෙලා ඉන්න. දැම්ම අයිඩියාක් පුළුවන් නම් හදාගන්න. ඔයාලගේ නමට, ඒ කියන්නේ පිලිපීන් විදියට දැම්ම ඉඳන් සර්ච් කරලා බලලා හොඳ අයිඩියාක් ඩවුන්ලෝඩ් කරලා හරි ඒ විදිහට අයිඩියාක් නිර්මාණය කරගන්න. නැත්නම් ඒ දවස වෙනකොට ඔයාට කරගන්න දෙයක් නැති වෙන්න ඉඩ තියෙනවා. හදිස්සියට වැඩි කරගෙන අන්තිමට account එක ban කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වැරද්ද කරගන්න එපා. ඔයගෙන කියන්න තමයි අද මේ වීඩියෝ එකේ ආවේ. දැන්ටමත් ඔයාලා මාව subscribe කරලා නැත්නම් පාලින් ඉතිර අතු පාටින් subscribe කියලා බටනයක් අනිවාර්යෙන් click කරන්න. ඊට පස්සේ site එකේ වැටේ bell icon එකක් ඒකත් click කරන්න. notification මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට සමු ගන්නවා. සීලම දෙනාට සුබ දවසක්. මේ SL software.